සුබ දවසක් අද ඔයා මුලින්ම එන්න ඕන Google එකට Google එකට ඇවිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එක හොයා ගන්න ඕන මේ වෙබ්සයිට් එකේ නම තමයි howtoleverageai.com මේ වෙබ්සයිට් එක හොයා ගන්න මේ වෙබ්සයිට් එක හොයාගත්තට පස්සේ මෙන්න මෙතන more කියන ඔප්ෂන් එක තියෙනවා more කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා sticker prompt generator කියන ඔප්ෂන් එක මෙන්න මේ sticker prompt generator කියන ඔප්ෂන් එකට එන්න ඒ ඔප්ෂන් එක උඩ ක්ලික් කළාට පස්සේ මෙන්න මෙතනට එනවා මෙතනට ආව ජෙනරේට් ඉමේජ් එක ඔයාට පුළුවන් මේකේ ඩවුන්ලෝඩ් කරගන්න මට ගැලපෙන ඉමේජ් එක මේක කියලා මම හිතනවා මෙන්න මේ ඉමේජ් එක මෙතනින් තියෙනවා ඉමේජ් එක මෙතනින් තියෙනවා නම් මෙන්න මෙතන ඉරිකැලේ තුන උඩ ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක තියෙනවා ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් JPG ෆෝමැට් එකෙන් මට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම යූස් කරන්න මේ ටයිම් එකේ ප්‍රී වර්ෂන් එක නිසා මෙන්න මෙතනින් JPG ෆෝමැට් එකෙන් මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා JPG ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔප්ෂන්ස් දෙකක් තියෙනවා පළවෙනි ඔප්ෂන් එක තමයි එන්න පුළුවන් කැන්වා එකට කැන්වා එක ඇවිල්ලා ඔයා කැන්වස් එකක් ඕපන් කර ගන්න ඕන කැන්වස් එකේ සයිස් එක තමයි 5000යි 5000 පික්සල් මොකද කැන්වා එකේ මැක්සිමම් අපිට කැන්වස් එකක් විදියට ඕපන් කරන්න පුළුවන් 5000යි 5000 තමයි මෙන්න මේ විදිහට පික්සල් සයිස් එක 5000යි 5000 දීලා ක්‍රියේට් නිව් ඩිසයින් කියන ඔප්ෂන් එක ඇතුලේ කැන්වස් එකක් ඕපන් කරගෙන අදනින් හදාගත්ත ඩිසයින් එක මෙන්න මෙතනට මම ගේනවා එහෙම නැත්නම් ජෙනරේට් කරගත්ත ඩිසයින් එක මෙන්න තියෙනවා මේ ඩිසයින් එක ඒ ඩිසයින් එක මෙතනට ගේන්න රීසන් එක තමයි මට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් JPG ෆෝමැට් එකකින්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ මට PNG ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් මට මේකේ ප්‍රෝ වර්ෂන් එක තියෙන්න ඕන. එහෙම නැත්නම් අප්ග්‍රේඩ් කරලා තියෙන්න ඕන. මෙතනදී මම JPG ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න නිසා තමයි මම කැන්වා එකට ගේන්නේ. රයිට් කැන්වා එකට ගෙනාවා. මෙන්න මේ විදිහට මගේ කැන්වස් එකට දාගත්තා. මෙන්න මෙතන ෂෙයා කියන ඔප්ෂන් එක තියෙනවා. ෂෙයා කියන ඔප්ෂන් එකේදී ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක තියෙනවා ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ දැම්මට පුළුවන් මේක PNG ෆෝමැට් එක ඇතුලේ ඩවුන්ලෝඩ් කරගන්න. PNG ෆෝමැට් එක ඇතුලේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරද්දී ට්‍රාන්ස්පරන්ට් බෑක්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එකත් දාලම ඩවුන්ලෝඩ් කරගන්න. පළවෙනි ඔප්ෂන් එක තමයි කැන්වා යූස් කරන එක. දෙවෙනි ඔප්ෂන් එක තමයි Photoshop යූස් කරන එක. මම මේකට Photoshop යූස් කරන්න ඒකට රීසන් එකක් තියෙනවා. මේකෙදි මම Photoshop යූස් කරන්න රීසන් එක තමයි මගේ canvas එක. ආවට පේනවා ඇති මෙන්න මෙතනින් canvas එක 6000යි 6000 canvas එකක් මම ඕපන් කරලා තියෙන්නේ. 6000යි 6000 canvas එකක් ඕපන් කරනවා. මෙන්න තියෙනවා අදින් ජෙනරේට් කරගත් image එක. ජෙනරේට් කරගත් image එක මෙතනින් තියෙනවා. මෙතන තියෙනවා background එක. Background එක මම remove කරලා තියෙන්නේ. Background එක මේ විදිහට remove කරනවා. File කියන option එක ඇතුලේ file මෙන්න මෙතනින් save as කියන option එක ඇතුලේ මම මේක PDF ෆෝමැට් එකෙන් මම මෙතනදී ඩවුන්ලෝඩ් කරගන්නවා මේකට මම යූස් කරන්නේ Photoshop right ඔයාලා ඕනේ නම් Photoshop යූස් කරන්න පුළුවන් නැත්තම් Canva යූස් කරන්න පුළුවන් Canva යූස් කරන එකේ limitation එකක් තියෙන නිසා තමයි මම Photoshop යූස් කරේ එනිවේ මම මෙතනින් මගේ design එක දැන් හදාගෙන ඉවර කරගන්නවා ආ design එක හදාගෙන ඉස්සරහට යන්න කලින් මතක් කරන්න ඕන master courses වලට discount එකක් offer කරලා තියෙනවා video එකේ description එකේ තියෙන discount link එකෙන් ගියොතින් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ master courses වලට discount price එකට අද join වෙන්න පුළුවන් ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් අම් මෙතන මෙන්න මේ design එක ඔයා හදාගත්තා නම් ඔයාට තියෙන options තුනක්. පළවෙනි option එක ඕනේ නම් red bubble එක තෝරගන්න පුළුවන්. දෙවෙනි option එක ඕනේ නම් sample එක තෝරගන්න පුළුවන්. තුන්වෙනි option එක විදිහට ඔයාට එන්න පුළුවන් t public එකට. මම ආද තෝරගන්නේ තුන්වෙනි option එක. t public එකට එන්න t public එකේ මේ වෙද්දී account එකක් නැත්තම් මෙන්න මෙතන උඩ තියෙනවා create account කියන option එක. create account කියන option එක ඇතුලේ ඔයාගේ press name එකයි last name එකයි email එකයි ඔයාගේ කන්ට්‍රි එක කොහෙද කියන දේ ඔයා සිලෙක්ට් කරන්න ඕනම කන්ට්‍රි
එකට මේ වෙද්දී support password එක දීලා ඔයාගේ account එක create කරගන්න ඕන. account එක create කරගත්තට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා sell your art කියන option එක. sell your art කියන option එක දකුණු අත පැත්තේ උඩ තියෙනවා. sell your art කියන option එක උඩ click කරාට පස්සේ නැවත මෙන්න මෙතන sign up option එකක් එනවා. sign up option එකේදී artist කෙනෙක් විදියට ඔයා account එක create කරගන්න ඕන. ඒකට ඉල්ලන්නේ ඔයාගේ email address එක විතරයි. right email address එක දුන්නා create an account කියන option එක දුන්නා. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ආටිස්ට් කෙනෙක් විදිහට tea public එකේ වැඩ කරන්න ඕන account එක create කරගන්න ඕන. account එක create කරගත්තට පස්සේ මම මෙතනදී මුලින්ම keyword එකක් use කරා. මේ keyword එක ඔයා හොයාගන්න ඕන. මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය දන්නේ නැතිම දේ. දන්නේ නැති දේ මේ keyword එක හොයාගන්න ඔයාට options තුනක් තියෙනවා. පළවෙනි option එක විදිහට එන්න පුළුවන් ඔයාට uber suggest වලට. uber suggest වල ඔව් ඔයාට totally free account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගත්තට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා keyword research කියන option එක. keyword research කියන option එකේ දවසට options තුනක්. එහෙම නැත්නම් අවස්ථා තුනක් දෙනවා totally free keyword research කරන්න. මෙතනදී keyword research කියන option එකේ මෙන්න මෙතනින් තියෙනවා keyword by traffic. keyword by traffic කියන option එක ඇතුලේ මගේ website එක. මම මෙතනදී තෝරගත්තේ මොකද්ද? t public එක තමයි තෝරගත්තේ. t public කියන මෙන්න මේ website එක නෑල මම මෙතනට paste කරලා තියෙනවා. ඔයාලට පේනවද මෙන්න තියෙනවා t public එක. t public එකට මොන keyword research කරලා දෙන්නේ කියන දේ මෙන්න මේ විදියට ඔයාලට identify කරගන්න පුළුවන්. ඔයාලට පේනවද USA base. USA base මෙන්න මේ keyword search කරලා තමයි t public එකට එන්නේ මේ t-shirt ගන්න. t-shirt ගන්න එනවා. ඒ වගේම තමයි මෙන්න මේකේ තියෙන volume එක තියෙනවා, position එක තියෙනවා, visitors ල ප්‍රමාණය තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනින් SEO difficulty එක තියෙනවා. SEO difficulty එක right? SEO difficulty එක තියෙනවා. මෙන්න මේකේ යටට යන්න පුළුවන්. යටට ගියාට පස්සේ keyword අතලොස්සක් තමයි අපිට බලන්න පුළුවන්. ඔක්කොම keyword බලන්න බෑ free version එක ඇතුලේ. anyway මේකේ keyword ඔයාට set එකක් බලා ගන්න පුළුවන්. keyword set එකක් බලා ගන්න පුළුවන් වගේම ඔයාට මෙන්න මේ විදිහට keyword difficulty එක අඩු keyword උත් මෙතනින් identify කරගන්න පුළුවන්. මේක පළවෙනි option එක. එතකොට මෙතනින් ඔයාට ඕනේ නම් keyword එක මෙතනින් හොයා ගන්න පුළුවන්. නැත්නම් දෙවෙනි option එක ඔයා මේ වෙද්දී දන්නවා wordthestreams.com. මේකට ආවා මේකේ තියෙනවා free tool කියන option එක ඇතුලේ keyword tool ටික. keyword එහෙම නැත්නම් free keyword tool එක. free keyword tool එකට ගිහිල්ලා ඔයාට මෙන්න මේක ඇතුලේ ඔය t public එකේ website එකේ තියෙන keyword list එක චුට්ටක් බලන්න පුළුවන්. ඒක බැලුවට පස්සේ ඔයාට මේකේ තියෙන search volumes ටික තියෙනවා. competition එක තියෙනවා. මේ competition එක තියෙන advertisement run කරන්න. එතකොට මේකේදී ඔයාට ගන්න පුළුවන් search volume එක විතරයි. search volume එකයි keyword set එකයි තියෙනවා. search volume එකයි keyword set එකයි මෙතනින් ඔයාට ගන්න පුළුවන්. හැබැයි මේක totally free තමයි ඔයාට use කරන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. එතකොට ඔයාට keyword ගැන idea එකක් මේකේ ගන්න පුළුවන්. keyword ගැන idea එකක් ගන්න පුළුවන්. තුන්වෙනි option එකට ඔයාට use කරන්න පුළුවන් මෙන්න මේ වැඩේට SME rush. SME rush එකට එනවා. SME rush එකට ඇවිල්ලා මෙන්න මේ tpublic.com එකේ domain overview එක මම බලනවා. domain overview එක මෙතන තියෙනවා. domain overview එක බලුවට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා top organic keyword list එක. keyword list එක මෙතන තියෙනවා. right keyword list එක මෙතන තියෙනවා. වගේම මේ keyword list එකේ අපි filter කරන්න ඕන. මෙන්න මෙතන තියෙනවා filter කරලා easy කියන model එක ඇතුලේ. ඇයි easy කියන model එක ඇතුලේ ඔයා filter කරන්න ඕන. ඔව් beginner කෙනෙක් නේද ඔයා. right beginner කෙනෙක් විදිහට ඔයා යද්දී easy කියන concept එක ඇතුලේ මෙන්න මේ විදිහට keyword list එක filter කරාට පස්සේ competition එක අඩු. keyword difficulty එක අඩු. keyword set එක මෙතනින් ගන්න පුළුවන්. keyword set එක මෙතන තියෙනවා. keyword set එක මෙතන තියෙනවා. මේ keyword set එකේ එක keyword එකක් තමයි මම ගත්තේ. මෙන්න තියෙනවා homeless and homeless and right මේ keyword එක මේක තමයි keyword එක මම capture කරේ. keyword එකේ difficulty එක 22යි. මේ විදිහට ඕන තරම් keyword මෙතන තියෙනවනේ. right මේ විදිහට ඕන තරම් keyword මෙතන තියෙනවා. මේ විදිහට තියෙන keyword එකක් විදිහට මම මේ keyword එක මෙන්න මෙතනින් මම listing එක open කරනවා. listing එක උඩ click කරාට පස්සේ මෙන්න තියෙනවා t-shirt එක. මෙන්න තියෙනවා t-shirt එක. t-shirt එක මෙතන තියෙනවා. වගේම මම මෙන්න මෙතනින් keyword එක copy කරගන්නවා. ඇයි keyword එක copy කරගන්නේ? ඇත්තටම මේකේ competition එක අඩුද කියන දේ අපි confirm කරගන්න ඕන. confirm කරගන්න නම් keyword එක copy කරගෙන එනවා t public එකට. ඇවිල්ලා search කරනවා homeless and කියලා. homeless and කියලා search කරාට පස්සේ හරියටම තියෙන result දෙකයි. result දෙකයි කියන්නේ keyword එකේ difficulty එකක් නැහෙනි. ඔව් මට තියෙන්නේ දෙන්නෙකුත් එක්කන් competition එක දෙන්න විතරයි. දෙන්නෙකුත් එක්කන් competition එක දෙන්නත් නෙමෙයි මෙතන ඉන්නේ එක්කෙනයි. හැබැයි මෙයා එක්කෙනෙක් විදිහට මෙයා publish කරලා තියෙනවා මෙන්න මේ විදිහට arts දෙකක්. arts දෙකක් publish කරලා තියෙනවා. මෙතන තියෙන්නේ arts දෙකයි. arts දෙකයි තියෙන්නේ. right එතකොට මේක හොඳ keyword එකක් නේ. තර්කයක් නැහෙනි.
හොඳ කීවර්ඩ් එකක් තර්කයක් නැත්නම් මෙන්න මේ විදිහට දැන් මේ කීවර්ඩ් එකත් එක්ක මම ඉස්සරහට යන්න යන process එක ඇතුලේ account එක හදාගෙන ඉවර නම් මෙන්න මෙතනින් sell your art කියන option එක උඩ click කරන්න sell your art කියන option එක උඩ click කරාට පස්සේ මෙන්න මෙතනින් දැන් ඔයා ඔයාගේ design එක මේකට upload කරන්න ඕන design එක upload කරන්න png format එකෙන් තමයි තියෙන්න ඕන png format එකෙන් තියෙද්දි ඔයාලට පේනවා ඇති your file must be at least 5000යි 5500යි තියෙන්නේ ඔව් මම කිව්වා canva එකෙන් අපිට design කරන්න පුළුවන් කීයද design කරන්න පුළුවන් 5000යි 5000 right 5000යි 5000ෙන් උඩ එහෙම නැත්නම් මෙයාලා recommend කරන size එක කීයද තියෙන්නේ 5000යි 5500ෙන් උඩ එතකොට අපිට photoshop use කරන්න වෙනවා anyway canva එකෙන් කරන design එකත් මේකට accept කරනවා හැබැයි මේකට advance මට්ටමේ අපි process එක යද්දී අපි photoshop use කරන්න ඕන මගේ design එක මම photoshop වල ඉන්නේ කරේ right ඔයාලා canva use කරත් ප්‍රශ්නයක් නැහැ right මෙන්න මෙතනින් png කියන option එකට click කරාට පස්සේ ඔයාට upload කරන්න පුළුවන් දැන් ඔයාගේ design එක ඔයා upload කරන්නකෝ right මෙන්න මේ විදිහට මම මගේ design එක upload කරා මෙන්න තියෙනවා මගේ design එක මේකේ pixel ප්‍රමාණය කීයද 6000යි 6000 pixel ප්‍රමාණය තියෙන මගේ design එක තමයි මේ තියෙන්නේ right මෙන්න තියෙනවා design එක තියෙනවා වගේම මේක ඉල්ලන මොනවාද right මෙන්න තියෙනවා title එක ඒ වගේම tag ටික description එක මම ලිව්වේ chat gpt එකට කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ chat gpt එකට දෙනවා command එකක් මෙන්න තියෙනවා command එක publish කරන්න යන්නේ t-shirt එකක් t public එකේ i want to write title description tag right මේ විදිහට දුන්නා මගේ main title එක මොකද්ද මගේ keyword එක විදිහට තමයි මගේ main title එක දෙන්නේ keyword එක මෙතනින් දුන්නා keyword එක මෙතනින් දුන්නාට පස්සේ title එක මට ලියලා දෙනවා description එක ලියලා දෙනවා tag ටික ලියලා දෙනවා ඒ ටික මට copy paste කරන්න බැරිද ඒ ටික මට copy paste කරන්න පුළුවන් ඒ දේ තමයි මම මේ කරලා තියෙන්නේ right ඒ දේ කරලා තියෙනවා ඒ ටික මෙතනින් දැම්මා title එක tag ටික දැම්මා description එක දැම්මා supporting tag ටික දැම්මා ඒ ටික දැම්මා මෙන්න මෙතනට no mark එක දෙන්න මෙන්න මෙතනින් mature content අපේ එකේ mature content එකක් නෑනේ මෙන්න තියෙනවා අපේ content එක quality නැද්ද right quality වැඩි ඔන්න තියෙනවා වැඩි ඔන්න ওই විදිහට වැඩි තියෙනවා මෙන්න මේ ටික හරි ඕන නම් ඔයාලට මේක scale කරන්න පුළුවන් මට scale කරන්න ඕනේ නෑ ඒක ලස්සනට පිට්ටනවා මේ විදිහට apparel එකට ලස්සනට පිට්ටන apparel එකට නම් colors ටික okay ඕන නැති colors ටික ඔයාලට align කරන්න පුළුවන් colors ටික okay නම් මෙන්න මේ ටිකත් okay නම් මෙන්න මෙතන ටික් mark එක දාලා ඔයාලට පුළුවන් මේක publish කියන option එක ඇතුලේ ඔව් publish කරන්න ඔව් publish කරාට පස්සේ ඔයාලට තියෙන benefit මොනවාද ඔයාලා ඕනම කෙනෙකුට අවිල t public එකේ වැඩ කරන්න පුළුවන් t public එකේ වැඩ කරද්දී artist කෙනෙකුට question එකක් ගෙවනවාද artist කෙනෙකුට රොයලිටි ප්‍රසන්ටේජ් එක ඔයාලට පේනවා ඇති 118ත් 122ත් අතර රොයලිටි ප්‍රසන්ටේජ් එකක් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගේ ටී-ෂර්ට් එකක් සේල් වෙන වාරයක් පාසා ඔයාට ගෙවනවා මෙන්න මේ විදිහේ කමිෂන් එකක්. කිසිම ඉෆර්ට් එකක් නැහැ. ඔයා ටී-ෂර්ට් print කරන්න ඕනේ නැහැ. ඔක්කොම printing වැඩ මෙයාලා කරන්නේ. ඔයාට හම්බ වෙනවා රොයලිටි එකක්. රොයලිටි එක හම්බ වෙනවා. ඔව් හම්බ වෙන රොයලිටි එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔප්ෂන්ස් දෙකක් ඇතුළේ pay out කරගන්න පුළුවන්. එක්ක PayPal, එක්ක Payoneer. ඔයාට කැමති ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. ලංකාවේ කට්ටිය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. Payoneer කියන ඔප්ෂන් එක තෝරගන්න පේනී කියන ඔප්ෂන් එක තෝරගෙන ඔයාගේ පේ අවුට් එක මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළ ගන්න පුළුවන් නම් අද කරන්න ඕන මොනවාද අද කරන්න ඕනේ ඉතින් වැඩ ටික ස්ටාර්ට් කරන එක. ඉස්සර අමාරු වැඩක්ද නැහැ. ඉස්සර අමාරු වැඩක් නෙමෙයි. මේක ලේසි වැඩක්. හැබැයි ඔයා මුලින්ම කරන්න ඕන ඔයාට ගැලපෙන කීවර්ඩ් එක ඔයා තෝරගන්න ඕන. කීවර්ඩ් එක තෝරගන්න. ඒ කීවර්ඩ් එක තෝරගත්තට පස්සේ low competition කීවර්ඩ් එකක් ඔයා තෝරගත්තොත් මෙන්න මේ t public කියන මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළ ඇවිල්ලා ඔයාට සරලවම කිව්වොත් රොක් කරන්න පුළුවන්. ඔයාගේ ඩිසයින් එක සේල් වෙන වාරයක් පාසා ඔයාට ටෝටලි ප්‍රී රොයලිටි එකක් ඔයාට හම්බ වෙනවා. දැන් මොකද කරන්න ඕන? අද වැඩ ටික ස්ටාර්ට් කරන්න. මේ මගේ අද පළවෙනි රෙකමෙන්ඩේෂන් එක. පළවෙනි රෙකමෙන්ඩේෂන් එක වගේම ලොකු වැඩකට මම අත ගහලා ඉන්නවා. මොකද්ද මේ ලොකු වැඩේ? ඔව් ලොකු වැඩක්. ඒ ලොකු වැඩේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න ඕන. ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ආව නම් මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක ස්ටාර්ට් කරන්න තමන්ගේ YouTube channel එක. දෙවෙනි රෙකමෙන්ඩේෂන් එක ස්ටාර්ට් කරන්න ඔයාගෙම කියලා බ්ලොග් එකක්. තුන්වෙනි රෙකමෙන්ඩේෂන් එක සෙලින් ප්‍රොසෙස් එකට යන්න. print on demand ඔව් සෙලින් ප්‍රොසෙස් එකක්. ඒ වගේම සෙලින් ප්‍රොසෙස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. drop shipping කියන්නේත් ඒ වගේම ප්‍රොසෙස් එකක්. KDP කියන්නේ ඒ වගේම ප්‍රොසෙස් එකක්. Alibaba import process එක කියන්නේත් ඒ වගේම සෙලින් ප්‍රොසෙස් එකක්. සෙලින් වලින් පස්සේ අනිවාර්යෙන් social media stable කළ යුතුයි. මම හැමදාම කියනවා social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. social media stable වෙනවත් එක්කම freelancer කෙනෙක් විදිහට තමන්ගේ brand එක launch කරගන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි 5 upwork වල වැඩ කරන්නත් ඕන. ඒ වගේම skill හදා ගන්න ඕන. skill ඔව් photo
Photoshop දන්න ඕන නම් අද ඔයාගේ design එක කරන්න වටේ කරගෙන දෙයක් නැහැනේ. Right. Photoshop දැනගෙන ඉන්න ඕන. WordPress කියන ලස්සන skill එකක්. ඒ වගේම තමයි video editing කියන ලස්සන skill එකක්. SEO කියන ලස්සන skill එකක්. ඒ වගේම තමයි Excel කියන්නේ genuine skill එකක්. Skill තියෙන්න ඕන. වැඩකාරයෙක් විදිහට වැඩ කරන්න නම් skill තියෙන්න ඕන. Skill තියෙන්න ඕන වගේම cryptocurrency වල part එකක්. NFT කළත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. සරලවම කිව්වොතින් මෙන්න මේවා ඔයා දන්නේ නැත්තම්. ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ video එකේ description එකේ තියෙන discount link එකෙන් ගියොතින් මෙන්න මේ discount price එකට ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ master courses වලට අද ඇවිල්ලා join වෙන්න පුළුවන්. Discount price එකට join වෙද්දී ඔයාලට හම්බෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම තමයි 100ට 100 guarantee එකක් හම්බෙනවා. මේ master course එකක් learn කරලා මේ field එකට ආවොතින් ඔයාගේ field එක ඇතුලේ අනිවාර්යෙන් මම සල්ලි හොයන තැනට ගෙනව. කවුරුත් ඔය guarantee දෙන්නේ නැහැ. මොකද SL online bro විදිහට process එක දැනගෙන කතා කරන්නේ. 100ට 100ක් මම guarantee කරනවා. ඔයා මේ වැඩේට ආවොතින් අනිවාර්යෙන් මම සල්ලි හොයන තැනට ගෙනව. ඕනේ සල්ලි හොයන්න නම් අද පුළුවන් ඔයාට ඕන තැනින් start කරන්න. ඒ විතරක් නෙමෙයි personal training එකක් ඕනේ නම් personal training එකක් ගන්න පුළුවන් ඕන දවසේ book කරලා. ඒ වගේම ලස්සන club එකක් හදලා තියෙනවා. මේ club එකේ ලොකු පෙරලියක් කරන්න යන්නේ. ගිහිල්ලා බලන්න අද මොකද්ද මේ ක්ලබ් එකේ වෙන්නේ කියන දේ අනිවාර්යෙන් ඔයා ගිහිල්ලා බලන්න ඕන. මොකද්ද බලන්න ඕන? ක්ලබ් එකට යන්. මේ හැම link එකම මේ video එකේ description එකේ තියෙන ඕන තැනින් start කරන්න. ඒ දෙත් එක්ක මම ලොකු දෙයක් කරන්න යන්නේ. Right? KDP එකේ options දෙකක් තියෙනවා. එක option එකක් තමයි KDP එක advertising through success වෙන්න පුළුවන්. අනික option එක තමයි organic sale ඇතුළු success වෙන්න පුළුවන්. දවස් 100ක් ඇතුළේ ලොකු program එකක් තියෙනවා. Program එක ඔව් ඕන කෙනෙකුට participate කරන්න පුළුවන්. Participate කරන්න මොකද්ද? ප්‍රෝග්‍රෑම් එක මොකද්ද වෙන්නේ මොනවාද කියන දේ මේ වෙද්දී මම ක්ලබ් එකේ කතා කරලා දෙනවා යන්න ඒ ඔපෂුනිටීස් ගන්න ඒ ඔපෂුනිටීස් නිකන් නෙමෙයි දෙන්නේ සක්සස් කරන්නයි මෙෂර ලොකු ඔපෂුනිටියක් මෙෂර ලොකු ප්ලෑන් එකක් දෙන්නේ ඒ ප්ලෑන් එක ඇතුලේ KDP ගේ ඕනම කෙනෙකුට සක්සස් වෙන්න පුළුවන් වෙවි ඒ ඔපෂුනිටිය මොකද්ද කියන දේ ක්ලබ් එකෙන් බලන්න මගේ මේන් ફોකස් එක උනේ print on demand business එක print on demand business එකට එන්න print on demand business එක කියන්නේ passive income එකක් without effort earn කරන්න පුළුවන් ලස්සන subset එකක් මම හිතනවා මම කියව දෙ තේරෙන්නේ මම සරලවම කිව්වේ AI art වාඩ ජෙනරේට් කරන්න පුළුවන් AI art වාඩ ගැලපෙන විදිහට ලස්සනට edit කරගන්න edit කරන process එකේදී මම අද recommend කරන්නේ Photoshop එක Photoshop පරා ඔයා edit කරන්න දන්නේ නැත්නම් learn කරන්න Photoshop පරා edit කළා ඒ designs ටික අරගෙන ඔයා එන්න අද මම මෙතනදී focus කරේ T public එක ඊට අමතරව red bubble එක තියෙනවා sassel එක තියෙනවා මෙන්න මේ T public වෙන්න පුළුවන් මෙන්න මේ print on demand website වල keyword research කරන්න ඒ keyword වල difficulty එක අඩු keyword list එක difficulty අඩු keyword list එක හොයාගන්න options තුනක් තියෙනවා echo uber suggest එහෙම නැත්නම් word stream එහෙම නැත්නම් මෙන්න මේ වගේ sme rush වගේ paid tool එකක් anyway ඔයාලා කැමති option එකක් ඇතුළේ keyword ටික හොයාගන්න පුළුවන් keyword ටික හොයාගෙන මේ වැඩේට ආවොතින් low competition keyword එකක් මේ වැඩේ ඔයාලට පටන් ගත්තොතින් මේ වැඩේ ඇතුලේ success වෙන එක මාරම ලේසි නම් අද කරන්න ඕන මොකද්ද අද කරන්න ඕනේ වැඩ ටික start කරන එක වැඩ ටික start කරලා ඕන ප්‍රශ්නයක් තිබ්බොත් real විසඳුමක් දෙන්න මම available online bro විදියට ඕන දෙයක් තිබුණොත් දින් අනිවාර්යෙන් comment කරන්න නැවතත් කියන්නේ subject එක දන්නේ නැත්නම් subject එක මෙතන A to Z තියෙනවා skills මෙතන A to Z තියෙනවා skills ටික හදාගෙන subject එක learn කරලා එන්න මේ field එකට ඕනම කෙනෙකුට පුළුවන් subject එක දන්නවා නම් skill තියෙනවා නම් මේ online business කියන field එක ඇතුලේ gedare ඉඳන් සල්ලි හොයන්න ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් video කරා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක set වෙලා ඉන්න මොකද SL online bro එකෙන් ඉදියොත් සියයට සියයක් හරිම කන්සෙප්ට් එක ගන්න පුළුවන් වේවි. අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක් ක්ලබ් එකෙන් ගිහිල්ලා බලන්න මේක ඇතුළේ මොනවද වෙන්නේ කියන දේ.